Hello friends, welcome back to another gameplay videos. Only thing, adha play karananne Specimen Zero kiyana super offline horror game eka. Iti mang podi kaalayekata ape yaluwetta kiyala podi nawathanak hoyanda kiwwa. E kiwwe podi sancharayekata wage. Ithin ape yaluwa kiwwa me lagapathaka thiyena super nivahanak kiyala. E kiwwe super geyak. E gedara paatte nidasa inda puluwan. E kiwwe sapathe gatha karanna puluwan kaale. E nisa ithin mama ithin yaluwa kinda hala මේක දැට්ට ආවා ඉතින් මේක දැට්ට ඇවිල්ලා මට ඉතින් දවස් දෙකක් තුනක් විතර ගියාට පස්සේ ආරංචියක් ආවා ආරංචියක් කිව්වේ ඒ යාළුවම තමයි කිව්වේ ඉතින් ලගපාතක ගියක් තිබ්බා කියලා ඒ යාළුවා මට මේ ගේ අරන් දුන්නා රෙන්ට් එකට වගේ ඉතින් මම මේ ගේ ගත්තා නමුත් කාලයක් ගියාට පස්සේ මේක දැට හොල්මනක් ඉන්නවා කියලා මට ආරංචියක් ආවා හොල්මනක් කියන බයි ඉතින් අද්භූත ජීවියෙක් ඕවුනි බයි ඉතින් ඕවුනේ අද්භූත ජීවියෙක් ඉන්නවා කියලා මට කටකතාවක් ආවා ඒ කිව්වේ මේ ඉන්න අද්භූත ජීවියා මිනිසුන්ව ඝාතනය කරනවලු ඒ කියන්නේ මිනිසුන්ව ඝාතනය කරලා මිනිසුන්ව මරලා දාලා මෙතන අලු කරලා දානවලු අනේ මන් දන්නේ ඒ කිව්වේ මෝචරියක් වගේ තැනක් තමයි සිරාවට ඕ බං හොරි බං ඉතින් දැන් කොහමද ෂේප් එකේ මාරුමු දැන් අපිට පොඩි දේවල් ටිකක් ගන්න දිනවා මේකේ නිකන් මොකද්ද බං මේක අමනුෂ්‍ය පෙරේත භූත ආත්ම ඔය කුම්බාණ්ඩ ඔක්කොම යොන් ඉන්නේ ප්ලේස් එකක් වගේ අපි විසිට් එකක් දාන්න තමයි යාවේ නමුත් මම මෙතන හිර වෙලානේ මේවා මා සංචාර කර්ම දැන් පොඩ මෙතන චෙක් කරලා බලමු කිසි දෙයක් නැහැ මොකටද මම මේව තියෙන්නේ අනේ මන් දන්නේ විසික් කරලා දාන්න බෑ ෂේප් එක යමු ඔය ඉතින් මං හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ මේ ගෙදර සුද්ධ කරලා නැහැ සුද්ධ පාවිච්චි කරන්නේ කොහමද බයි ඉතින් මුන් හොල්මන්නේ හොල්මන් කියන්නේ මුන් යක්කු මෝඩ යක්කු බම් මුන් කාටද බම් මේව කියන්නේ කාටද කියන්න බෑ ඉතින් අපිම තමයි මේ වැඩේ ඉවර කරන්න ඕනේ හරියට බැලුවොත් මම මේ ඩයල් එක දැකලවත් නැ මොනවාගේ හොල්මනක්ද කියලා නමුත් මට ආරංචි ආපු දෙන්න ෂුවර් එකටම අද්භූත ජීවියෙක් තමයි ඒ කියන්නේ ඌට අඬු හතරක් තියනවලු සහ ඌගේ මූණ සුදු පාටයිලු ඒ කියන්නේ කටේම රතු පාටයිලු මිනිස්සුන්ව කාලා කාලා මාතත් නෑ ඌ කෙට්ටුයි ආනේ මන් දන්නේ මෝඩ යකෙක් මූ පොඩක් ඉතින් බලමු ඩයල් එක කොයි වගේද කියලා බලන්න දෙයක් නෑ වගේ ඉතින් මෙතනින් එස්කේප් වෙන්න තමයි තියෙන්නේ මුකිද්ද බම් මේ ඩයල් එක කවුද බම් මේ ආනේ මන් දන්නේ ෂේප් එක යමු මූ මට ඇටැක් කරන්න මං හිතන්නේ එන්නේ මට ගහන්න එන්න එපා අතපය නැතුව ලෙෆ්ට් හෙන්ඩ් වෙන්න අතපය නැහැනේ බයි ඉතින් ඌගේ කොහොමත් ඉතින් ආයෙත් අමුතුන් කියන්න ඕනේ නැහනේ අතපය නැතුව ඉන්න ඩයල් එකන්නේ ඔය අතපය නැතුව උනාට කටින් හරි අපනවනේ ඕකට කටට ප්ලාස්ටරයක් ගහන්න ඕනේ ඔය කරන සංසාර අපරාධ වලට ඕන්න ඉතින් ගයිස් තුවක් කෝකුත් ගත්ත හොරි බං ඉතින් එළම තමයි දැන් ඉතින් මෙන්න මෙතන තියෙනවා පේපර් එක ඕන්න ඒකත් ගත්ත මෙතන කිසි දෙයක් නැහැ මොකද්ද තව ඕනේ අපිට අපිට හරියටම බුලට් හතරක් තියෙනවා දැන් ඕකට මම හොද්ද පාඩමක් දෙන්න තමයි යන්නේ වරෙන් ඩොයිලියට බැහැ පන් ඩොයිලියට මේ තඩියට ගහලා වැඩක් නැහැ මොකද ඕකේ ඉන්නේ නායකයා මේ ඉන්නේ ඩයිල් එක මේ ඉන්නේ අමනුෂ්‍ය පෙරේත මූ නේද මං හිතන්නේ මූ තමයි ලොකුම අමනුෂ්‍ය පෙරේතය ඉදා කහපන් මේක මං හිතන්නේ උට හරියට වැදුන්නේ නැද්ද මන්ද චුවර් එකටම කියන්න බෑ ඔය පොඩ පොඩේ ඩාම් වෙන්න තුලන් ඩූම් වෙන්න තුලන් අන්න නින්ද ගියා ඔබ නිදන්නේ සුවෙන් සැතපිලා මොකද්ද බං මූට වෙලා තියෙන්නේ මොකද්ද මූට වෙලා තියෙන්නේ දැක්කනේ මගේ වැඩේ මං කිව්වේ බං ඉතින් ඕක මගෙන් කනවා කියලා මං හිතන්නේ ෂුවර් එකටම මම දුන්න වෙඩිල්ල නිසා කොල්ල නිදි වෙන්නදී කොල්ලෙක් වෙන්නේ කොහමද බං ඉතින් කොල්ලෙක් වෙන්නේ කොහමද ඕක මේ අමනුෂ්‍ය පෙරේතෙන්නේ පෙරේතෙක් කියනත් බෑ කුම්බාණ්ඩෙක් කියලා කියන්න බලන්න ලේසියම අපිට මොකද ඉතින් කුම්බාණ්ඩෙගේ මූණක් තියෙන්නේ හැටි විතරක් උගේ මං හිතන්නේ ෂුවර් එකටම මේ තුවක්කුවෙන් අපිට කරන්න පුළුවන් යකාට වෙඩි තිබ්බට පස්සේ ඒ යකා නිදි ගන්නවා ඒ කියන්නේ මේක නිකන් අර සීය නැති වෙන වැඩක් තමයි වෙන්නේ මේ තුවක්කුවෙන් වෙන තුවක් වල බං ඉතින් ඕවගේ වැඩ වෙන්නේ නැහැනේ ලේ පෙරෙන්න ආදි ඉතින් සමතලා වෙන්න දෙන්න පුළුවන් නමුත් ඒ දේ මේ තුවක්කුවෙන් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මෙතන කිසි දෙයක් නැහැ මෙතන පොඩ චෙක් කරලා බලමු අපිට අවශ්‍ය වෙන දේක් තියෙනවද කියලා ආන්න ඉතින් අවශ්‍ය වෙන දේක් තිබ්බා මේක නිකන් මං හිතන්නේ ෂුවර් එකටම බැටරි වෙන්නදී මේ බැටරි අපිට ඕනේ නැහැ මොකද මේ ටෝච් එක හැමදෙස්සෙම ඕෆ් වෙනා ඉවිනපත් වෙනානේ ආනේ මං දන්නේ ඒ කිව්වේ බැටරි බහැලා ටග් ගාලා ඕෆ් වෙනවා ඒක නිසා ඉතින් පොඩ්ඩයි ඉතින් බැටරි ටිකක් අපි වේලාසිනින් බෑග් එකේ දාගෙන තියාගන්න ඉබේ ඕවලට ඉතින් චාර්ජ් කරන්න නැත්නම් ඉතින් මේක හොයපල්ලකෝ බැටරි මේකේ කොයි හොයන්නද මං බැටරි මේන්න මේ මල පෙරේත ගුහාවේ පිස්සුවක් තමයි ඉතින් හොරි බං ඉතින් දොර වහගමු ඔය පොඩි සද්දයක් ඇහෙන්න ඕනේ ටග් ගාලා ඔය ස්පෙසිමන් කාර්යය එනවා ඌගේ හරිනම ස්පෙසිමන් ද බං පිස්සුවන්නේ බං ඉතින් උර නම දාපු ගානන් අනිවාර්යෙන් මෝඩයෙක් වෙන්න ඕනේ ෂුවර් එකටම ඌගේ හැටි එන්නේ මේ නම දාලා තින්නේ ආනේ මන් දන්නේ ඌගේ වෙලාව හොඳ නැහැ මොකද අද මගෙන් කනවා කැවිල්ලක් ඕ දන්නේ නැහැ මං ගහන කැවිල්ල ආයෙත් ඉතින් මගෙන් කනවා කියන්නේ ආයෙත් නිින්ද යන්න කන්නේ මං හිතන්නේ තාමත් ওই ස්පෙසිමන් කාර්ය නිදි වෙන්න ඕනේ
ඒක තමයි ඔය සද්දයක්වත් නැත්තේ. මෙතනත් කිසි දෙයක් නැහැ. අපිට යතුරක් ගන්න තියෙනවා ගයිස්. ඔය යතුර අරගෙන දොරක් අරින්න තියෙනවා. මොකද්ද බං ඉතින් හැටි විතර මේ දොරවල් වල ගන්නේ බෑ. යාළුවා කිව්වේ දෙන්නම් මේ ගෙදර නම් මම අප්‍රසන්න ගියක්. යාළුවෝ තමයි බෑ ඔක්කොටම මුල. ඕනේ මන් දන්නේ නැහැ. එයා කම මෙතනට දාලා ගියා මාව. දැන් මම මෙතන කුටු වෙලා මං කොහරි එස්කේප් වෙන්න බලන්න ඕනේ. මං හිතන්නේ ෂුවර් එකටම දැන් ওই ස්පෙසිමන් කාර්යය හැරිලා වෙන්න ඕනේ. ඔය පොඩ පොඩ මට සද්ද ඇහෙනවා. ඒ කිව්වේ ওই ස්පෙසිමන් කාර්යයේ එනවා නම් සද්ද ඇහෙන්නේ අඬුවල. අඬුවල සද්ද ඇහෙනවා පොලිවේ ගහන විදියට. අනේ මන් දන්නේ මේක ඕම විදියට ඔය අපරාධ සෝදනා වලට ගොඩක් වලට කොටු වෙච්ච එක්කෙනෙක්. ඒ කිව්වේ හිරේ කියපු එකෙක්. දැන්වනේ ඉතින් මිනි මැරුම් කරන එකෙන්නේ. ඕක ඕම විදියට අමු මූසල ආයෙත් ඉතින් දෙකක් නැහැ. ඕන ඉතින් හොරි බං ඉතින් දැන් ඉතින් අපිට තව හතරක් තියෙනවා උණ්ඩ. දැන් ඔය හතරෙන් අපි තව පාරක් දෙන්න ඕන ඔකට මූණ සමතලා වෙන්නම. අඩෝ මේ ඉන්නේ ඩයිල් එක එනවා නේද මූසලයා. ඇයි යකෝ මට කියන්නේ තු ආවේ? ඇයි මට කියන්නේ තු ආවේ? ඌවා මා දැවෙන ප්‍රශ්න ෂේප් එක යමු. ඩයිල් එක මං හිතන්නේ එනවා මගේ අතේ උණ්ඩ තියෙන නිසා ඕක මං කනවා. ඔළුවට දෙන්න ආයෙත් ඔළු කට්ට කුඩු වෙන්න මං ගාවට එන්න එපා. ඕන ඉතින් දුන්නා. දැන් සැපද? සැප නෑ මාතු සන්තාරේ. නමුත් මගෙන් කෑව නේද? මං ඒකනේ කිව්වේ මාත් එක්ක එන්න එපා කියලා. දැක්කනේ දැන් වෙච්ච දේ. පාඩි පැත්ත කළා හිටියන ඉවරයිනේ. දැන් නගාලා වැඳ වැටෙන්න තමයි ආයෙත් දෙන්නේ ඉතින්. මං හිතන්නේ ඕක සොඳුරු නින්දකට ගිහිලා තින්නේ. ආයෙත් ඉතින් දෙකක් නෑනේ. මම කිව්වේ බයි ඉතින් මට ඕවා ඉසි කියලා. ඕක ආද මගෙන් කනවා කියන්නේ මාර කැවිල්ල කන්නේ. හැටි විතරක් ඌ ඉන්න විදිය. දැක්කා මත පිළිය. මාළුකොඩ මාවල්ලන්දා. හොඳ වැඩි ඕකට. මට්ටු වෙන්නත් එපා ඉතින්. මේ මොකෙද බම් මේ අමුතු ජීවියෙක්. ආයෙත් ඉතින් ඌගේ ගෝලිය වෙන්න ඇති ෂුවර් එකටම. දැක්කද සෙබළු දාගෙන අපිට ගහන්න එනවා. සෙබළු දාගෙන අපිට ගැහුවට අපි බය වෙද්ද බං ඉතින්. ගැහුවොත් ගහනවා ගහනකොට දුවනවා. දැන් නැතු වෙදි මගේ හැටි දාම. හොරි බං ඉතින් මෙතන පොඩ චෙක් කරලා බලමු. කිසි දෙයක් නැහැ. මේ තියෙන්නේ බාණ්ඩේ. මේකත් අපිට වටිනා ගයිස් අපි වැඩේ කරගන්නේ. ඕන ඉතින් අපි යමු ෂේප් එකේ. ඕන ඉතින් අය සාදු කියලා ඉතින් අපි වැඳින්න ඕනේ දුවක් වඩ. දුවක් වඩ නැත්නම් ඉතින් ආද මම ජීවිතුන් අතර නැහැ නේ බං ඉතින්. ඕනි බං ඉතින්. ඉතින් ඔය තාමත් වීඩියෝ එක ලයික් කරේ නැද්ද? මොකද්ද බං ඉතින්? ඔය නිකන් තිය ලයික් බටන් එකනේ. ඔය නිකන් තිය ලයික් බටන් එක මරන්න මොකද ලෝභ වෙන්නේ? ඔය නිකන් තිය ලයික් බටන් එකත් ඔබලා දාන්න. සබ්ස්ක්‍රයිබ් කරු නැති කට්ටිය දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හොරි බං ඉතින් ඔය ස්පෙසිමන් කාර්යය තාම නිදි ඇති. ඔය ජොයියේ බබා නිදි. හැමදෙස්ම ගුටි කාලා නිදිනවා. පව් වැඩේ ඉතින්. ඕවට තැන නරකයි. දැනවනේ ඉතින් රීටර්න් එක එකට දෙක කියලා. මම කිව්වේ බං ඉතින්. හොරි බං ඉතින් ඔන්න ඉතින් යතුරෙන් දොර අරගත්තා. ඔය දොර වහලා තියන්න ඕන හැමදෙස්ම. නැත්තම් ඉතින් දන්නවනේ ඔය ස්පෙසිමන් කාර්යය ඇහැරිච්ච ගමන් ටැග් ගාලා එනවා. අපිට සද්දයක් ඇහෙන්න ඕනේ නැහැ. අපි සද්ද කරන්න ඕනේ නැහැ. ඒ යකා මෙතනට ඇවිල්ලා අපේ හිටගෙන ඉඳි ඉස්සරහම ශාකබුම් වෙන්න කලින් අපි වැඩේ කරගමු. මම හිතන්නේ මෙතනින් යන්න ඕනේ ෂුවර් එකටම. ඕනේ ඉතින් ෂේප් එක යමු. මෙතන කිසි දෙයක් නැහැ. ආපි යමු වෙන ෂේප් එකේ පල්ලයට. හෙලෝ කවුරුත් නැද්ද? මං හිතන්නේ ෂුවර් එකටම කවුරුත් නැහැ. මෙතන කොයිද බයි ඉතින් ඉන්නේ. දැන් ඉතින් ගයිස් අපිට පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒ කිව්වේ මේ බුලට් ටිකත් අපි අතර අරගෙන මෙන්න මෙතන තියෙනවා යතුරක්. මේ තියෙන්නේ බාණ්ඩේ. ඕන්නේ එකත් ඉතින් අරගත්තා. ඉන්ජෙක්ෂන් කට්ටකුත් තියෙනවා. මේකත් ගමු. ඕන්නේ ඉතින් හරි. ඔය ඉතින් අපිට මෙඩිකිට්ටු තෝරන වෙනවානේ. ඔයකා පහර දෙන්න. කී පාරක් පහර දෙනවද? මට ඉතින් තාම එක පාරක්වත් දුන්නේ නැහැ. නමුත් දුන්නොත් අපිට බඩු ඇති දියාගන්න එපයි. ආයෙත් ඉතින් බෙහෙත් විදින කවුරුත් නැහැනේ. ડોක්ටර් කෙනෙක්වත් ගින්නට බැරි තත්ත්වයක් තියෙන්නේ මෙතන. මොකද මේ පැති වලට සිග්නල් නැහැ. සිග්නල් නැහැ කියන බයි ඉතින් ෆෝන් එකක්ම නැහැනේ. ඌම දැවෙන ප්‍රශ්නේ සමාජේ. හොරි බං ඉතින් ඕන්නේ ඉතින් කී කාඩ් එක මෙතන පෙන්නනවා. කී කාඩ් එක දාන්න කියලා. නමුත් අපි ගාව කී කාඩ් එකක් නැහැ. මොකද්ද බං ඉතින් මචමනේ මෙහෙම වෙන්නේ. ඕවල් සැලෙන්න එපා. අපි ආයතනට ගිහිල්ලා කී කාඩ් එක හොයමු. ෂේප් එක යමු. ඔය ස්පෙසිමන් කාර්යය තාම දෙයිය බබා වගේ නිදි ඇති. දැන් ඉතින් අපිට තවත් ඊසි වෙන අපේ වැඩේ කරගන්න. ඔය ඉතින් ඕවට බය වෙන්න නරකයි. අපිට ඉතින් තව උණ්ඩ තුනක් තියෙන නිසා ඕක ආවත් ඉතින් ආන්න නැගිටලා අඩෝ සිරාවටම මගේ ලකට එනවා නේද? ආයෙත් ඉතින් තට්ට පැලෙනම එකක් දෙන්න ඕනේ. ඕනේ ඉතින් රීලෝඩ් කරා. දුන්නා. හොරි බං ඉතින් ෂේප් එක යමු. දැන් ඉතින් කොල්ලා නිදි ගන්න අපි යනවා. දැක්කනේ මගේ මොලේ. මම කිව්වේ වයිදි මඩ ඕයිසි කියලා. ඕන්නේ ඉතින් ඒක නිදි ගත්තා. දැන් ඉතින් අපිට යන්න තමයි තියෙන ෂේප් එකේ. මම කිව්වේ වයිදි ඕක ඔමිනේට අමු මෝඩය. අමු මෝඩය කියන්නේ අමු මූසල. ඕන්නේ ඉතින් අපි ගාව තියෙන කී එකෙන් අපි දොර අරගත්තා. මේ මෙඩිකිට් එකක් දාගමු. මං හිතන්නේ අපි තුවාලෙලා නැති නිසා මෙඩිකිට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි කාඩ් එක තමයි හොයන්න ඕනේ ගයිස්.
මේ තියෙන්නේ බාණ්ඩේ. ඕන්න ඉතින් එකපාරම ගයිස් අපිට කාඩ් එක හම්බුණා. දැන් ඉතින් අපේ වැඩේට බහින්න තමයි තියෙන්නේ. ෂේප් එක යමු. මෙතන මොකක් තියෙන්නේ? කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. වැඩකුත් නැහැ. ඇත්තෙත් නැහැ. ෂේප් එක යමු. ඔය ස්පෙසිමන් කාරය ආයෙත් ඉතින් විනාඩි 5 කරත් හැරෙන්නේ නැහැ. කොල්ලොනි කියන්නේ. ආපි යනවා. ශිරාවට යනවනේ මේ බං ඉතින්. බඩ ගන්න වෙලා තියෙන්නේ. මොකද දැන් අපිට වැඩ කරන්න තියෙන නිසා ඔය ස්පෙසිමන් කාරය ආයෙත් හැරුණ ගමන් ඔය උණ්ඩේ තව එකයි තියෙන්නේ. ඔය එක යුණාට පස්සේ අපි ඉවරයි ඉතින් මල කිලියයි. ඌවම තමයි. ආයෙත් ඉතින් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. ඕවල් සැලන නරකයි. ඕන්න ඉතින් දොර අරගත්ත. ෂේප් එක යන්න තමයි තියෙන්නේ ගයිස්. ඕන්න ඉතින් මොකද්ද මම මේ ප්ලේස් එක? මේක මං හිතන්නේ ෂුවර් එකටම ගබඩ කාමරේ වෙන්න ඇති. ඔය ස්පෙසිමන් කාරයගේ අල්ලපු ගෙදර වෙන්න ඇති ෂුවර් එකටම. මොකක් හරි මට අදාල නැහැ ඉතින්. අපේ වැඩේ කරගෙන තමයි තියෙන්නේ. ඕන්න ඉතින් මෙතනත් කිසි දෙයක් නැහැ. ඉතින් මේකේ ස්පෙසිමන් කාරය සහ ගෝල ෂෙට් එකක් ඉන්නවනේ. ඔය එක ගෝලෙක් නෙමෙයි ඉන්නේ. ගෝල 20 දෙනෙක් විතර ඉන්නවා. ඒ කිව්වේ ඔය බඩගාගෙන ඩයල් එක. ඉතින් ඕක උන්ටත් ඔය පාඩමක් උගන්වන්න තිබ්බා. නමුත් මේ තුවක්කුව වැඩ කරන්නේ නැහැ උන්ට. ඒ කිව්වේ ගෝලයන්ට අපි වෙඩි තිබ්බාම උන්ට නිදියක් නැහැ. අර මෝඩය තමයි නිදිය ගන්නෙ. මොකද හදලා තියෙන්නේ මේකේ බෙහෙත ඒ මෝඩයට තමයි. ඒ කියන්නේ ස්පෙසිමන් කාරයට. හොරි බං ඉතින් යමු ෂේප් එකේ. කිසි දෙයක් නැහැ. මොකට මේවා හදලා තියෙනවද දන්නේ? මං හිතන්නේ දැන් නම් ෂුවර් එකටම ඔය ස්පෙසිමන් කාරය දැන් නම් හැරිලා ඇති. මොකද ඔක ටක් ගාලා හැරෙන ඕමිඩියට බබා වගේ ඩොයිය ගැත්තට එකපාරම හැරිලා අපේ පස්සෙන් ඇවිල්ලා ගහන්නේ. ආයෙත් ඉතින් අඬු දෙකෙන් බෙල්ල මිරිකන්නේ. කටින් ලේන්නේ ඔකමා පව් කාරය. ඕමිඩියට පව් කාර වැඩ කරන්නේ. ඕන්න ඉතින් මේක දාගත්ත මේක නම් වැඩකුත් නැහැ. ෂේප් එකේම ගයිස් කැමරා පොඩ්ඩක් චෙක් කරලා බලමු. අඩෝ සිරාවටම සිරාවටම තමයි මේ බලාල්ලාකෝ. මූ වෙනවනේ මෙතනින්. කාටද මම කියන්නේ? කාටද මම කියන්නේ? කාටත් කියන්න බෑ ඉතින්. ඕක මං හිතන්නේ ෂුවර් එකටම මගේ පස්සෙන් තමයි එන්නේ. මාව හොයාගෙන ඔය මං බෝතලේ දාපු නිසා ඔය සද්දෙට මං හිතන්නේ මෙතනට එනවා ඇති. දැන්ටමත් අර පොඩි සද්දයක් ඇහෙනවා වගේ. ඕක ආවට සැලෙයිද බං මම? මං ඉතින් ඔය උණ්ඩකින් අරන් ඔළු කට්ට කුඩු වෙන්නම දෙනවා. දාන්නවනේ මගේ ඇටි. හොරි බං ඉතින් මං හිතන්නේ පේන්නවත් නෑ ඩයිල් එක. මෙතන පොඩ්ඩක් හැංගිලා එමු. ආවොත් ඉතින් අතපයින් හරි සටන් කරන්න බලවන්නේ. මොකද අතපය දෙකක් නැතුව නෙමෙයිනේ. ඕන්නේ සද්ද එනවා. ඕන්නේ සද්ද එනවා. ඔකගේ අනු දෙකේ සද්ද එනවා. මං හිතන්නේ මෙතන තමයි ඉන්නේ. පොඩ්ඩක් හැංගිලා එමු ගයිස්. මට සද්ද ආවා. කිව් වගේ ඔක හොමිඩේට හරි මෝඩයා. මම මෙතන හැංගුණාට පස්සේ මං හිතන්නේ නෑ මෙතන දෙයි කියලා. ඕන්නේ ඉතින් ටෝච් එකක් තවාගත්තා. මං හිතන්නේ ගියා වගේ ඩයිල් එක. සද්දයක්වත් නෑ. ෂේප් එක යන තමයි තියෙන්නේ. හෙලෝ. මං හිතන්නේ කවුරුත් ඉන්නවා කියලා. ආවත් ඉතින් මගෙන් කන්න තමයි. මාව බය කරන්න නම් එන්න එපා සිරාවට. ෂේප් එක යමු. පොඩ්ඩක් ඉතින් චෙක් කරලා බලමු යතුරු හරි මොනවා හරි දියක් තියෙද කියලා. කිසි දෙයක් නැහැ. මොකද්ද බං මේක? දොරක්ද නැත්තම්? මේ මොකද්ද? ඉන්ජෙක්ෂන් එකක්. මෙතන පොඩ්ඩක් චෙක් කරලා බලමු. බෙහෙත් දාලා අනේ මන් දන්නේ නැහැ. මං හිතන්නේ ෂුවර් එකටම මේක මෝචරියක් වෙන්නේ නැති. මං ඇවිල්ලා තියෙන්නේ මේ මෝචරියකටද? කාටද බං මේවා කියන්නේ? මං හිතන්නේ ෂුවර් එකටම ඔය මගේ යාළුවා වුණත් මේකගේ යාළුවෙක් වෙන්නදී නැත්තම් ඕම කරන්නේ නැහනේ. ඕන්නේ ඉතින් අතුරුකුත් ගත්තා. ඕක මං හිතන්නේ ෂුවර් එකටම මිනිස්සුන්ව මරලා ඝාතනය කරලා අලු කරලා මොනාරදයක් කරනවා ඇති. නැත්තම් මං හිතන්නේ මේක මෝචරියේ මිනි පෙට්ටි ගොඩ ගහන කෙනෙක් වෙන්නදී නැත්තම් ඕවල අයිතිකාරයෙක් වෙන්නදී. ඔය කෝකෙන් අර එකක් තමයිදි. අර පොඩි සද්දයක් එනවා. මං හිතන්නේ ෂුවර් එකටම මිනිහා මෙතන වෙන්නදී. මිනිහෙක් වෙන්නේ කොහොමද බං ඉතින්? වේලාසිනුත් මං කිව්වනේ අද්භූත ජීවියනේ බං ඉතින්. ඔක ඔමිඩියට අම්මු පෙරේතයා. ඒ කිව්වේ කුම්බාණ්ඩෙක්. ආයෙත් ඉතින් මිනිස්සුන්ව පේන්න බෑ. දැක්කත් ඉතින් කෙල පෙර පෙර ඉන්න ඩයිල් එකක්. හොරි බං ඉතින් ෂේප් එක යමු. හෙලෝ. මං හිතන්නේ කවුරුත් නෑ. මං හිතන්නේ කවුරුත් නෑ. දැන් අපිට මං හිතන්නේ ෂේප් එක යන්න පුළුවන් වෙයි. දොර වාගමු. දොරවල් වහන්න වෙනවා. මොකද ඕකට පොඩි සද්දයක් ඇහෙන්න ඕනේ නෑ. ටග් ගාලා එනවා. ඒ ටිකක් චෙක් කරමු ෂේප් එකේ. මෙතනත් නෑ කිසි දෙයක්. මොකටද මම මේවා තියෙන්නේ? ආනේ මන් දන්නේ. මං හිතන්නේ ෂුවර් එකටම ඔය එන මිනිස්සුන්ට බෙහෙත් දාන ඒවා නැත්තම් ඔය කතුරු ඒවා මං හිතන්නේ සර්ජරි කරන්න වෙන්න ඇති. අන්න එනවා තව මලේ පෙරේතෙක්. තඩියෙක්. කැත විතරක් ඔගේ මූසලයා. දොර අරින්න එපා. මම කන්න තමයි පොඩි එකා. ආනේ මන් දන්නේ පොඩි එකාද ලොකු එකද මායිකාද මොකෙද්ද මන්ද? ආනේ මන්ද කොමරි මේක අමුණු ෂේක් මල පෙරේතේ කුම්බාණ්ඩේ ඔය ඔක්කොම ඒකට එකතු වෙලා ආපු එක්කෙනෙක් ෂුවර් එකටම. දැන් දොර අරගෙන ෂේප් එක ගියමු. ඕකට බයි මම. ආයි දෙකක් නැහැ. ආවත් ඉතින් මන් දෙනවා ඉතින් ශාක බුම් වෙන්නේ. ෂේප් එක ගියමු. මෙතන පොඩ්ඩක් චෙක් කරලා බලමු. මොකද්ද මේ දොර ඇරෙන්නේ නැහැ.
මොකට හදලා තියෙනවද මන් දන්නේ මේ වගේ ඒවා. ඔවා මා දැවෙන ප්‍රශ්නේ. කිසි දෙයක් කරගන්න බෑ. මෙතනත් පොඩ්ඩක් චෙක් කරමු. ෂේප් එකේ. කිසි දෙයක් නෑ. මට පොඩි ශද්ධයක් වගේ එනවා. ෂුවර් එකටම ওই ඩයල් එක එනවා ඇති. හැංගිලායන් පොඩ්ඩක් කියලා. ඕන්න මං හිතන්නේ මෙතන තමයි එන්නේ මං කිව්වා වගේ. ඔය ශද්ධයක් ඇහෙන්න ඕනේ නැහැ. ටග් ගාල එනවා. ඒ කිව්වේ අඩි ශද්ධෙටම එනවා ටග් ගාල. ඔය මා මූසලෙක්. ආයිද දැන් අමු මූසලෙක්. අන්නාව ඩයල් එක. අන්නාව මෙතනට. ආඩියෝ සිරාවටම මාව දැක්කද? මාව දැක්කද? මගේ අවසානේ මං හිතන්නේ මාව දැක්කේ නැතුව ඇදි. දැක්කනම් මෙලාකට මරලා. මං හිතන්නේ ෂුවර් එකටම මගේ ශද්ධි මෙතනට එනකන් ඇවිල්ලා නිසා මේ ගාවටම ආවා. නමුත් මම ඇඳට ඉන්න එක දැක්කේ නෑ. මිනිසුන්ව මරලා මරලා අඬුවලත් ලේ. ඒ කිව්වේ දැනුත් මරලා එකෙක් ඇවිල්ලා දීන්නේ. ඔකමා ඔමිටට ආමු ඝාතකය. මිනිසුන්ව මරලා දසවතක් දෙනවා. අපි යමුකෝ ෂේප් එකේ. මං හිතන්නේ ෂුවර් එකටම ওই ඩයල් එක නැතුව ඇදි. අන්න කී එකක් හම්බුණා. මේ අතුර අරගෙන අපි ෂේප් එක යමු. ඩෝර අරගමු. හොරි බං ඉතින් මෙතන කිසි දෙයක් නෑ වගේ මෙඩිකිට් එකක් තියෙනවා. අන්නේන මූසලෙක් කොට අනේ මන් දන්නේ මගේ පස්සෙන් එනවා කොට බරිය අනේ මන් දන්නේ මොන හේතුව නිසා මේක එනවද කියලා අන්න ටැක් කරා අන්න දුන්නනේ පාරක් තොට්ට මම කරනවා වැඩි නමුත් ඊදේ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මේක මගේ පස්සෙන් එනවා ෂේප් එක යමු අඩෝ අඩෝ මොකක්ද වංගි මේ උනේ එහෙනම් ආදර මංගින් එනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු කාටිනම සුබ දවසක් එහෙනම් කොල්ලෝ ආපී ගියා